ශ්‍රීලංකා කණ්ඩෑමත් නවසීලන්ත කණ්ඩෑමත් අතර පැවැත්වුණු තුන්වෙනි එක්දින තරගයේදී ශ්‍රීලංකා කණ්ඩෑම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ පැතුම් නිශ්ශංක. ඔහු ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ පිළිබඳව තොරතුරු මම ඊට පෙර වීඩියෝවේදී ඔබට ගෙනාවා. මේ අතර අද තරගයේදී පැතුම් නිශ්ශංක දෙවියගේ කඩුල්ලේ වැදී හෝ උඩ පන්දුවක් රැකගෙන හෝ එවැනි වෙනත් ආකාරකින් නොවේ. දුවද්දී දෙවියමක් විදිහටයි. ඉතින් පැතුම් නිශ්ශංක දෙවියන අවස්ථාවේදී අනෙක් අන්තයේ ප්‍රතිකරණයේ යෙදමින් සිටියේ නායක දසුන් ශානකයි. මෙම සිදුවීමේදී පැතුම් නිශ්ශංක පාරක් එල්ල කළ සීමායිරෙන් ටිකක් ඉදිරියට එනවා දුවන්න. කෙසේනමුත් ඔහු නැවතත් පස්සට යනවා. ඒ වන විට අනෙක් අන්තයේ සිටි දසුන් ශානක වේගෙන් දුවගොස් ඉවරයි. ඉතින් පැතුම් නිශ්ශංකටත් කරගන්න දෙයක් නැහැ. ඔහුත් වේගෙන් අනෙක් අන්තයට දුවනවා. එහෙදි තමයි ඔහු දෙවියන්නේ. මෙහිදී විචාරකනුත් සඳහන් කළ දෙයක් තමයි දසුන් ශානකට පැතුම් නිශ්ශංකගේ සංඥාව නොලැබුණු බව. ඊට හේතුව විදිහට සඳහන් වෙන්නේ විකට් කීප විදිහට ඉඳපු ටොම් ලාදම්. ෂෞදිගේ පන්දු යැවීම අගය කරන යස් යස් කියලා කියනවා. ඉතින් එය දසුන් ශානකට ඇහිලා දසුන් ශානක දිව ගියා කියලා තමයි මේ විචාරකනුත් පැවසුවේ. ඉතින් එම සිදුවීම පිළිබඳව ඔබට සිතන්නේ කුමක්ද? අනිවාර්යෙන් අපට කමෙන්ට් කරන්න. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතසැනීම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝ එකකින් විදුලි වේගයෙන් හමුවෙමු.